ටික දුප්පත් කෙල්ලෙක් පුංචි කුමාරයෙක්ට ආදරේ කළා. ඊට පස්සේ ඒ ආදරේ ඒ කෙල්ලගේ ජීවිතේම වුණා. මේ ජීවිත කතාවේ 11 වෙනි දිගැරුමයි. හවසෙද්දී හිමාලි පෙළුණාය, දැවුණාය, පිච්චුණාය. ඇයි මේ දෙවෙන්නේ ආදරේ නිසා නොවේ. ආදරේ නිසා පැලෙන්නේ රජරට තනි වූ කෙල්ලය. හිමාලි පැලෙන්නේ තෘෂ්ණාව නිසාය. ආදරයක් එක ආකාරයක තෘෂ්ණාවකි. එහෙත් හිමාලිගේ පපුවේ ඇත්තේ ආදරේ නිසා උපන් තෘෂ්ණාවක් නොවේ. හතරට පමණ හිමාලි පොත්තරට ඇමතුමක් ගත්තාය. දුරකතනය බොහෝ විට ගන්නේ ශ්වේතාය. විමුක්ති අයියට දෙන්න. අයියා ගියා නෙලියට. දැන් පැයක් විතර ඇති. ඒකි මට නමක් ගමක් නොකිය කතා කරන්නේ. හිමාලි සිතුවාය. කොහෙද ගියේ? කිව්වේ නම් නෑ. හිමාලි එහෙමම දුරකතනේ තිබ්බාය. පැයකට කලින් පොත්තලෙන් ගියා නම් දැන් එන්නට වෙලාය. ඒත් විමුක්ති පහවෙද්දීත් කිදර නැත. ඇගිය අනුලාව හොයාගෙනය. පුංචි නෝනා, ධනසිරි ළඟ මොබයිල් එකක් තියෙනවද අනුලා? තියෙනව පුංචි නෝනා. මට කෝල් එකක් අරන් දෙන්න. විමුක්ති උන්නේ ජංගම දුරකතනේ වසාගෙනය. ධනසිරි මං, හිමාලි පුංචි නෝනා කතා කරන්නේ. ආ කියන්න පුංචි නෝනා. කෝ අයියා ඉන්නවද? පුංචි මහත්තයා මේ ගෙදරකට ගියා පුංචි නෝනා. මං එළියේ ඉන්නේ. කාගේ ගෙදරකටද? හිමාලි අසුවාය. මේ පුංචි මහත්තයා දන්න කෙනෙක්. හිමාලි එහෙමම දුරකතනේ තිබ්බාය. ඔහුගේ කාගේ ගෙදරටද? හිමාලි දිගටම සිතුවාය. මේ යන එන ගමන් එතරම් හොඳ නැත. විමුක්ති ගියේ ඔහුගේ මිතුරෙක්ව නිල්හාන්ගේ ගෙදරටය. යද්දි නිල්හාන් උන්නේ නැත. උන්නේ ඔහුගේ බිරිඳය. ඇය විමුක්තිව පිළිගත්තේ ආදරේනි. මාස 7-8ක බඩක් සමග ආය විමුක්තිට ඉඳගන්නට අසුනක් පෑවාය. අයියා සනීපේලා ඉන්නා දකිද්දිත් හරි සතුටුයි. මායි නිල්හානුයි අයව බලන දෙතුන් ගමනක්ම ආවා. නිල්හාන් නිතරම අයව මතක් කරනවා. මැරිකලේ ළඟදිද නංගි? ඔව්. මං නිල්හාන්ට කතා කරන්නද? දුවන්නේ. එපා නංගි. මං ගෙදර ගිහින් ගන්නම්. බබා ළඟදිද ලැබෙන්න ඉන්නේ. දැන් මාස 7යි අයියේ. නිල්හාන් උදේ හවා වැඩ. විමුක්ති බලා උන්නේ දෙන්නාගේ පුංචි ගෙදර දෙසය. එහි මා ලොකු බඩු ගොඩක් නැත. අඩුම ගණනේ ටීවී එකක්වත් නැත. ඒ දෙන්න ලස්සන ජීවත් විතයි විමුක්තිට සිතුනේ. එහෙනම් නංගි නිලාන්ට කියන්න මං ඇවිත් ගියා කියලා. මං කියන්නම් අයියේ. අයියා ගෙදර ඉන්නවනේ. ඔව් නංගි. ඒ තරම් අහිංසක පෞල් ජීවිතයක් තමාට උරුම නොවුනේ ඇයි? නිල්ලාන් දුප්පත් කොල්ලෙකි. රස්සාවකත් හරියට තිබ්බේ නැත. ඒත් අද ඔහු සතුටින් ජීවත් වෙයි. මාලිගාවක ඉපදිච්ච මං දුක් විඳින තරමක් විමුක්ති සිතුවේය. විමුක්ති ගෙදර ආවේ ඒ තරම්ම සතුටකින් නොවේ. බලාපොරොත්තු ටික ටික බිඳී සිඳී යද්දී දුකය. ජීවත් වීමට අමාරුය. උඹව ළඟට ගන්න බෑ කියලා කවදාවත් මම මගේ හිතට කියලා නෑ. ඒත් අද මෙහෙම හිතට එහෙමයි කියලා දනවද්දි පපුව දනවා. ඒ දැවිල්ල දන්නේ ඒ දැවිල්ල හැඳුණු කෙනෙක්ම පමණි.
वाहने वत्तर दमाद्दीम विमुत्तिकी देश की हिमाली वेते ऐ ओ एनतुरु बलागिनम उन्नाय थद नीलपाट सहायट मिकी माउस टीशर्ट का केंदवु ने दैत बेंदगिन बलागिन उन्नाय थव केल्ले मन निसा दुक्विदिन नारां विमुत्ति एत्तटम एहेम सितुवेय ओगे हदवत यहापात्य ए निसाम ओ हिमालिगेन सितुवेद वाशा मे गिदरट आ दिनवल एगेन सितु लेसिन्मय दिन्नाम दुपत खिल्लो किया हैंगीमा ओ तुल तिबुनी हदवतिं होंद मिनिस्सु ए तरम मोरा गोस नेत ए हेम मोय ए निसाम हिमालिगे लासन अहिंसक मोन पिटिपसु हैंगीम ओ देन उन्नी नेत वाशात हिमालि आसट पोलवागे चारित देखकी विमुत्यो दाकिद्दीम हिमालि एमम हैरी उड़ट आवाय ओगे मोनवत बेलुए नेत विमुत्ति उड़ट आवे फाइल लगया कारगेन मय देन्न मट पियगट पेलेदी हिमालि होदस नोबलाम फाइल कवर टिक गत्ता है विमुत्ति अयदस बेलुए केल्ल इन्नी तरहवी बव विमुत्ति दानी विमुत्ति कामरेट एद्दी अयालुत सारमकुत टीशर्ट टिककुत गेन अंद उडिन दिब्बाय ईटत पसु ओ गेना फाइल लेक मेसे उड तिब्बाय पसु अय एमम हैरी कामरें यान्नट हेरुनाय नंगी विमुत्ति कथा कले दुबल हडिनी मन ते अरंग इन्नाम हिमालि मे सियल्ल करन्ने हितामदाय ऐ नंगी ने अये गेदरटम वेला इन्न बैनांगी एकाय बुक्शॉप एकट गिये विमुत्ति बेटम हिमालट निदहासट करुणु कियन्नट पटंग गत्ते जीविते नैति गैनियेट इसे कियन्नट अवश्य नैति बव ओ दान्ने नैत बुक्शॉप एके इंदला हेमम यालुवेगे गेदरट गिया तावमत हिमालि सिनावेवत नैत दवलट कहवद ओ बेहद बिवद ओ नंगी हिमालि हेरुनाय विमुत्ति हेमम एगे अतकिन अल्ला गत्ते दिन्नांगे देस केटुने लंग लंगय विमुत्ति अत्तटम हिमालि दिस बला उन्ने करुणावनी मार लव एकक इन्नी अद मंदिया बलान्नी हिमालि सिते अलुतिन दिने तित्कर गानी मिनी कोमा तय अद उन्नी अडन्नट बलागेने ए तरमटम अदायट दुखय केंतिय हेना यालोनी तव तवत में वागे लसन कता अरगेने इन्न मट करन उदव्वक विदियट मे वीडियो एक पुलुवन तरम शेयर करन्न ओयालगे अदास कियला कमेंट एक बाली दान लाइक अनिवार्य दान अंतिम बलपो ओयाला हेमोटम स्तुति।